කලාවට හැමදාම අතහිත දෙනවනේ. ඒ වගේම මේ ලංකාවේ ඉඳලා ගොඩාක් දුර හිටියට අපි අපේ කලාව ගැන අපේ හදවතේ තියාගෙන තමයි ජීවත් වෙන්නේ. මොකද ඒක තමයි අපේ රිද්මය. ඉතින් කොහේ හරි මොන හරි මේ වගේ වැඩක් වෙනවා කියලා කිව්වොත් අපි කලා කිරණ එතනට යන්න අමතක කරන්නේ නැහැ. මේ අදත් ඒ වගේ තැනකට තමයි ආවේ. මෙච්චර මේ සීතලේ හුළඟ මේ සියල්ල හිතේ දරාගෙන හමට හිරිගඩු පිපෙන හීතලත් එක්ක අපි රිංගගෙන ආවා මේ තැනට. මේ ලස්සන වැඩක් සිද්ධ වෙනවා ශ්‍රී ලංකාවේ කලා හෙත්තේන උදවිය මේ රටේ ජීවත් වෙන අතරේ ඒගොල්ලන්ගේ ඇත්ත යථාර්ථය නැත්තම් කලාවට තියෙන හිතැතිභාවය මෙන්න මේ විදිහට අපිට හම්බ වුණාද තමයි අපිත් එක්ක ඉන්නේ මේ වැඩසටහන මොකද්ද මෙතන වෙන්නේ කියලා කියන්න. සරද ආයිබෝන්. ආයිබෝන්. අරවින්ද මේ අපි අගෝරා විදිහට සම්බන්ධ වෙනවා. අපි දන්නවා මේ අපි ඉන්නේ කිලෝමීටර් 40,000ක් එහැන් ලංකාවට. ඒ වුණාට අපිට මේ ලින්ක් එකක් නැහැ ලංකාවේ සංස්කෘතියයි ලන්ඩන් වල ඉන්න ලාංකිකයයි අතර සංවිධානයට ලින්ක් එකක් නැහැ. ඉතින් මේ ලින්ක් එක ඇති කරන්න තමයි අපි උත්සාහ කරන්නේ අගෝරා තුළින්. අගෝරා කියන්නේ සංස්කෘතික සංවිධානයක්. අපි ලංකාවේ සංස්කෘතියයි ලෝකයේ සංස්කෘතියත් එක්ක එකතු කරන්න උත්සාහ කරනවා. මේක උත්සාහයක්, මේක පර්යේෂණයක්. මේක තියෙන්නේ බොහොම ලදරු අවඩියේ මේ මොහොතේ. දැන් මේ ඔයගලන්ට පිටිපස්සෙන් ඇහෙන සංගීතය ඇවිල්ලා මේ අපි කරා අගෝරා සංස්කෘතික උළෙල කියලා මේ ප්‍රථම වතාවට ලන්ඩනේ ඒ සංගීතයේ උළෙලට ගොඩාක් කට්ටිය ස්වේච්ඡාවෙන් දායක වුණා. ඒ දායක වෙච්ච කට්ටිය එකතු වෙලා අපේ වැඩේ සාර්ථකව නිම වෙච්ච එක ගැන පොඩි සැමරුමක් කරනවා. ඒ සැමරුමේදී ඇහෙන අපි ඔක්කොම එකතු වෙලා මේ ආයේ ලංකාවට යනවා. ඒ ලංකාවට යන සද්දේ තමයි ඔයගලන්ට ඇහෙන්නේ මේ. ට්‍රැක්ටරේ අගට ගජසෙන් කුංජනාදයෙන් නැළලුන රුක්ෂ දේවතාවුන් දිම වැටි තනගසයි විනි මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇට කටු හතරලියන් කඩ අහිමිව විලාපය නගයි විලාපය නගයි රක්ෂණක ගැවසුන චන්ද්‍ර සූරයා ඉපදුන සන භූමියේ මනරම් මාලිගාවකු යුද්ධකට ඇවිත් රුතුසෙන් සත්මුහුදු මදිංගුවනින් කඹිවටකලේ මනරම් මාලිගාවතු මාලිගාවතු. අද මේ අගෝරා කියන මේ 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 කලා හිතවත්තුන්ගේ සංසදයට ආපු වෙලාවේ ඔබව හම්බ වෙන්න මූලික වෙන්නේ මං කියවනේ යම්කිසි සම්මානයකට ඔබ පාත්‍ර වෙන නිසා කියලා. ඒ වෙනකල් ආපු ගමන අපි කෙටියෙන් විස්තර කරමු. ඒක මේ මං හිතන්නේ මේ එක්තරා විදිහක උත්ප්‍රාසය දනවන කාරණයක්. දැන් මම ඇයි එහෙම කියන්නේ කියලා කිව්වොත් දැන් මම උසස් පෙළ අධ්‍යාපනය හදාරන්නේ වාණිජ්‍ය විෂය ධාරාවෙන්. මම උපාධියට කරන්නේ ව්‍යාපාර පරිපාලනය. හැබැයි මම ලංකාවේ දැන් නිරතලයින මූලික වෘත්තියක් හැටියට නිරතලයින භාෂා පරිවර්තකයෙක් හැටියට. එතකොට ඔබ ඇහුවොත් එහෙම මේ භාෂා පරිවර්තනයයි කලමනාකරණ උපාධිය අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා මට කියන්නේ මහා බ්‍රහ්මයා තමයි ඒක දන්නේ කියලා. මේක ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ විකෘතිය පෙන්වන හොඳම අවස්ථාවක්. දැන් මට මගේ රැකියාවට මූලික වෙන කාරණේ මට උපාධියක් තියෙන්න ඕනේ අපස සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි 100ක් තියෙන සම්මානයක් තියෙනවා එච්චරයි. ඒතකොට මම එතනට යොමු වෙනවා භාෂා පරිවර්තක වෘත්තියට. ඒ භාෂා පරිවර්තක වෘත්තියට වෘත්තියක් හැරෙන මම යොමු වෙන කාරණේ තමයි මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හැමාර කළ අවසන් වසරේ අවසන් උපාධිය මම ලියන් රැඳවුම් කඳවුරක දේශපාලන සිරකරුවෙක් හැටියට. ඒතර මම අත්අඩංගුවේ ඉඳලා එළියට එනකොට ලංකාවේ රැකියා පොලිමේ හුඟද්දර ගිහිල්ලා ඉවරයි. මම රැකියා විරහිතෙක්. ඒතර මට තේරා ගැනීම ගොඩක් නැහැ. මම භාෂා පරිවර්තක විභාගයේ භාෂා පරිවර්තකෙක් වෙනවා ඉංග්‍රීසි දැනුමේ. ඒතර මම මගේ රැකියාවට මූලික වෙන්නේ මගේ තියෙන භාෂා දැනුම විතරයි. ඒතර කලමනාකරණ උපාධිය පැත්තක. මේක තමයි මගේ වෘත්තීය පසුබිම. හැබැයි මේ සියල්ලම මැද්දේ මම මගේ ජීවිතේ පුංචි කාලේ ඉඳලම සාහිත්‍යකරුවෙක් වෙන්න හීනමවාපු පුද්ගලෙක්. يعني සාහිත්‍ය හරහා යමක් කරන්න උත්සාහ කරපු පුද්ගලෙක්. මගේ යෞවන කාලේ ලංකාවේ වමේ දේශපාලනය වෙනුවෙන් වෙන් වෙනවා. මම අදටත්
වමේ දේශපාලනය මගේ එක්තරා විදිහක මගේ දේශපාලන ගමන් මාර්ගය හැටියට තෝරගෙන ඉන්න පුද්ගලෙක්. ඉතින් ඒ අතර වාරයේදී මම ඉපැත්තේ වෘත්තියේ භාෂා පරිවර්තනය කරනකොට අනිත් පැත්තෙන් මම මේ පරිවර්තන කටයුතුත් සාහිත්‍යකරු දෙකටම සාහිත්‍යකරුවෙක් පොත්පත් කලාවේදියෙක් නැත්නම් තීරු ලිපි රචකයෙක් සාහිත්‍ය විචාරකයෙක් විවිධ භූමිකාවන්හි මට පුළුවන් මැදිහත් වීම කරනවා. ඒක තමයි මගේ මේ සාහිත්‍යයේ තියෙන මැදිහත් වීම. ඉතින් එතනදී මම පරිවර්තකයෙක් හැටියට මේ වෙද්දී කෘතීන් 55කට අධික ප්‍රමාණයක් විවිධ සාහිත්‍ය ශානරයන්ටයි පරිවර්තනය කරලා පළ කරලා තියෙනවා. ඊට අමතරව මගේ කවි පොතක් සහ කෙටි කතා පොතක් පළ කරලා තියෙනවා. මේක තමයි මගේ මේ සමස්ත ජීවිතය පිළිබඳ ආපහු හැරලා බලන්න මට තියන්න කියන කතන්දරේ. ඒක මගේ ජීවිතයේ තේමාව මොකක්ද කියලා ඇහුවොත් මට ඔබට කියන්න තියෙන එකම දේ මෙච්චරයි. මට සාහිත්‍ය වේවා, දේශපාලන වේවා මට අහුවෙන හැම මාවතක්ම මම උත්සාහ කරන්නේ මේ සමාජය වෙනස් කිරීම සඳහා වන මාවතක් හැටියට භාවිතා කරන්න. ඒක තමයි මගේ මූලික අරමුණ. නැතුව මිනිස්සුන්ට රස වින්දනය දලබා දෙ රසජන්නේ කිරීම මේ සියල්ල තියෙනවා. හැබැයි ඒවා ද්විතීක කාරණා. පළවෙනි කාරණේ මේ සමාජය වෙනස් කිරීම. මේ අවස්ථාවට එන්න අවස්ථාව ලැබුණේ කොහොමද? මොකක්ද ඒ සම්මානය? ඔව්, ඇත්තටම මට මේ මම ලන්ඩනෙට එන්නේ වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි. මාව සාහිත්‍ය සම්මානයකට නිර්දේශ වෙනවා. චිංගිස් සයිත් මාතෆ් කියන ලේඛකයා මගේ පරිවර්තන ජීවිතයේ මගේ ආරම්භක කෘතිය සයිත් මාතෆ්ගේ. මම චිංගිස් සයිත් මාතෆ්ගේ කෘතියක් පරිවර්තනය කරන අත්අඩංගු ඉදින් විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයෙක් හැටියට අත්අඩංගුවේ ඉන්න කාලේ. අත්අඩංගුවට පත් වෙන්නේ මොකද? මේ අත ඒක සමහර අත්අඩංගුවට පත් වෙනවා මිලිමීටර 9 තියෙන බටයක්. ඔව්. ආරන් බටයක් අත්අඩංගුවට. ඔව්. ඔය දෙකෙන් කොයි බටයේද එමත් නැත්නම් කොයි චේතන චේතනාව? ඔව්. ඔබට මේ දැන් ඒක කියනකොට මට මතක් වෙන්නේ මේ 89 මාව අත්අඩංගු يعني මම අත්අඩංගුවට පත් වෙන වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි මගේම දේශපාලන අදහස් නිසා මට මේ සමාජය වෙනස් කිරීම කියන එක පිළිබඳව ලොකු උමනාවක් තියෙනවා. මොකද මගේ තාත්තා පුංචි කාලේ කියලා දීපු තැන ඇත්ත කියන්නයි බිමින්ද ගන්නයි බය වෙන්න එපා කියලා. හැබැයි මගේ තාත්තාට තමන්ගේ ජීවිත කාලය තුලම දකින්න හම්බුණා ඇත්ත කියන්න අපි උත්සාහ කරාම බිමින්ද ගන්නවත් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියන එක. ඒක නිසා මම ජීවිත තුන් වතාවක් අත්දැකීම තුන් වතාවක් මරණයට දක්වාගෙන ගියපු මිනිහෙක්. එතනදී මට ජීවිතේ අත්අඩංගු ඉන්නකොට හැරලා මේ සමාජියත් එක්ක සටන් කරන්න තිබිච්ච මාධ්‍ය වුණේ සාහිත්‍යය. මම පරිවර්තකෙක් වෙන්නේ එහෙමයි. එතනදී මම අයිත්මාතවගේ කෘතියක්, ඔහුගේ අග්‍ර කෘතිය තමයි මම පරිවර්තන කරන්නේ මුලින්. ඒකම මම මගේ කවි නිර්මාණ බොහෝ පැක් කරනවා. මගේ මත් පිටපතලෙ මගේම පොත් හදලා එතුලදී මම සාහිත්‍යකරණයට පිවිසෙනවා. ඉතින් ඒ කවි ටික එකතු කළා මම විලංගුවෙන් ලියව කවි කියලා කාව්‍ය කෘතියක් පළ කරලා තියෙනවා දැනට. ඊටමතර අයිත්මාතවගේ මේ සමුගනිමු කුල්සාරි කියන කෘතිය මම පරිවර්තනය කළා. ඒකම මම අයිත්මාතවගේ කෘතීන් ගණනාවක් සිංහලට පරිවර්තනය කළා 6ක්. ඉතින් මේ පිළිබඳ ඇගයීමක් අයිත්මාතවගේ නමින් පවත්වාගෙන යන අයිත්මාතව ඇකඩමි කියන එකෙන් කරලා ඔවුන් අවුරුද්දකට සැරයක් දෙන සම්මාන උලකදී මේ මත 2015 ජාත්‍යන්තර චිංගිස් සයිත් මාතෝ සම්මානයට මගේ නම නිර්දේශ කරනවා. ඒ නිර්දේශ කිරීම හරහා තමයි මම ලන්ඩනයට පැමිණෙන්නේ. ඒ පැමිණනට පස්සේ ඉතින් අපි කොහොම වුණත් කොහේ ගියත් අර එක ජාතිය කුරුල්ලෝ එක අතේ වහනවා වගේ ඉතින් ලංකාවෙන් ආපු මිනිස්සු ටිකක් හම්බෙන්න ලැබෙනවා කියන ලොකු අවස්ථාවක්. ඉතින් දෙනාවට වැහුවා. ඔව්. ඒක නිසා මේ අගෝරාවේ මෙහෙම හමුවක් තියෙනවා කියන එක දැනගන්න ලැබීමත් එක්කම අපි එතනට එනවා. ඉතින් ඒක බොහොම ස්වාභාවිකයි. ඉතින් එතනදී මට ලැබෙච්ච දේ තමයි මම අපි පොඩි අදහස් 2000 ගැනීමට ඉඩකට ලැබෙනවා. ඔව්. දැන් කවුද මේ අයිත්මාතෝ කියන්නේ? ඔව්. චිංගිස් අයිත්මාතෝ කියලා කියන්නේ සෝවියට් දේශයේ විසින් බිහි කරපු ලෝකේ වටිනාම ශ්‍රේෂ්ඨ සාහිත්‍ය දරයන් කිහිපයක දෙන අතරින් කෙනෙක්. ඒ කියන්නේ සෝවියට් සාහිත්‍යයේ අපි ප්‍රචලිතම පුද්ගලයා තමයි චිංගිස් අයිත්මාතෝ, මිහායිල් චෝලහොෆ්, මැක්සිම් ගෝකි ආදී වශයෙන් ලේඛකයෝ ගණනාවක් නේ. මේ ලේඛකයන් අතරනොත් චිංගිස් අයිත්මාතෝ කියලා කියන්නේ කිර්ගීසියානු ජාතිකයෙක්. පසුව සෝවියට් දේශයට එකතු වෙන කිර්ගීසියානු ජනරජය, අද ඒක වෙනම රාජ්‍යයක්, මේ බිහි වෙච්ච ප්‍රධානම ලේඛකයෙක්. දැන් උදාහරණයක් කියන්නේ අපි අත්තම කතා කරමු. කිර්ගීසියාව කියලා කියන්නේ ලෝකයේ තියෙන ඉතාමත් අසීරු තම මැදේ ඉස්සරහ බලන රටක්. මේ රටේ ප්‍රබලම ප්‍රවාසී අයිත්මාතෝ. හැබැයි මේ අයිත්මාතෝ කියන ලේඛකයා බිහි වෙන්නේ සමාජවාදී හරහා. සමාජවාදී සෝවියට් දේශයේ අධ්‍යාපනය ලැබලා ඒ හරහා බිහි වෙන පුද්ගලයෙක් තමයි අයිත්මාතෝ කියලා කියන්නේ. අයිත්මාතෝ කියන්නේ විශේෂත්වය තමයි ඌ සෝවියට් පුරවැසියෙක් වෙන අතරම සමාජවාදයට ආදරය කරන අතරම සමාජවාදී නාමයෙන් පසුකාලීන සෝවියට් දේශය තුළ ඇතිවෙච්ච අවප්‍රවණතා විවේචනය කරමින් ඊට එරෙහිව සටන් වදිච්ච පුද්ගලයෙක්. කිර්ගීසියානු ජනයාගේ ඔවුන්ගේ ජන කලාවන්, ජන සංස්කෘතිය, ඔවුන්ගේ විවිධ උප සංස්කෘතීන්, මහා රුසියානු සංස්කෘතියෙන් යටපත් කිරීමට විරුද්ධව සාහිත්‍යමය අරගලයක නිරත වෙච්ච පුද්ගලයෙක්. ඒ වගේම තමන්ගේ ප්‍රජාවගේ වැළලී යන උරුමයන් වෙනුවෙන් පෙනී හිටපු පුද්ගලයෙක්. ඒ එක්කම ඔහු විශ්ව පුරවැසියෙක්. ඉතින් මේ සියල්ලම මැද්දේ මම හිතන්නේ අයිත්මාතෝ පිළිබඳ ලෝකේ හරි කියවීමක් තාමත් කෙරලා නැහැ. ඒ නිසා මම මේ අගොරාවට උනත් ආරාධනා කරන්නේ අයිත්මාතෝ කියන පුද්ගලයා පිළිබඳ පුළුල් කියවීමක් අපි ආරම්භ කරමු. ඒක හරි වැදගත්. එක් පැත්තකින් මේ ඔහු යුරේසියානු සාහිත්‍යයට අයිති පුද්ගලෙක්.
අපිට බොහොම සමීප පුද්ගලෙක්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ලෝකයේ ගොඩනැගීමේ අරගලයේ හොඳ සහ නරක දෙකම දකිමින් සක්‍රීයව සාහිත්‍ය රාජයට මැදිහත් වෙච්ච පුද්ගලෙක්. ඉතින් මේ පුද්ගලයාගේ නමින් දෙන සම්මානයකට බව නිර්දේශ වීම මම සලකන්නේ මම ලැබපු ලොකු වාසනාවක් හැටියට. අර කතාවක් තියෙනවානේ තලන යකඩ දැක්කම ආචාර්ය උඩ පැඩමන තලනවා කියලා. හැබැයි ඔතෙන්දී අමතක වෙච්ච දෙයක් තියෙනවා. එහෙමත් නැත්නම් ඕකට දාන්න ඕනේ ටැග් එකක් තියෙනවා මගේ දැනුම හැටියට. මොකද ආචාර්යාට අමතක වෙනවා මේ උඩ පැන පැන තලන්නේ තමන්ගේ බෙල්ලත් කපන්න පුළුවන් සයිස් එකේ ආයුධයක් කියලා. ඉතින් මෙන්න මේ තැලුම් මැද ලංකා සමාජයෙන් මතුවෙච්ච අපේ වාසනාවට මතුවෙච්ච තවත් වෙනස් විදිහේ චින්තකයෙක් තමයි මේ මාත් එක්ක ඉන්නේ. ආදරයට කියනවා නම් චූලා කියලා කියන්නේ. ඉතින් ඔහුට ඔහුගේ ගමන යන්න දැවැන්ත ශක්තියක් ඒ වගේම හැකියාවක් ලැබෙන්නේ කියලා කිරණ ටීවී එකෙන් අපි ප්‍රාර්ථනා කරනවා. චූල බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි එංගලන්තේ ජීවත් වුණත් අපි ඉගෙන ගත්ත කලාව සාහිත්‍ය අමතක කරා නැහැ. ඉතින් අපි ආසයි මේ කලාව සාහිත්‍ය පිළිබඳව ඒ දැනුම බෙදා හදාගන්න. ඒ නිසා තමයි අපි අගෝරා කලා කවය හැටියට සංවිධානය වෙලා ඉන්නේ. ඒ හරහා අපි පසුගියදා ලොකු ප්‍රසංගයකුත් කළා. ඉතින් අද දවසේ අපි එක් රැක්ස් උනේ තවදුරටත් ඒ සම්බන්ධව අපේ හිතවතුන් අපේ උදව් කරපු ඒ සියලු දෙනා මේක රාක්ෂි වෙලා තවදුරටත් මේ වැඩපිළිවෙල අගෝර කලාකවි වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්නේ කොහොමද, ඒ සඳහා අපි තවදුරටත් සංවිධානය වෙන්න ඕනේ කොහොමද, අපේ අඩුපාඩුකම් මොනවද කියන එක සාකච්ඡා කරන්න. ඉතින් අපි ආරාධනා කරනවා මේ සාහිත්‍ය කලාව ගැන උනන්දුවක් දක්වන හැමෝටම අපි සමග එක් වෙන්න කියලා භවිෂ්‍යදී. හරි සන්තෝෂයි මේ අගෝරා කියන සංස්කෘතික සංසදේ පටන් අරන්ගට ගත්තට පස්සේ මම සුළු වශයෙන් උදව් කරන්න ලැබුණා මේ පළවෙනි වතාවේදී. ඊට පස්සේ ඒකට ප්‍රතිගුණ සැලකීමක් වශයෙන් මෙමෙ ස්ථානයට එන්න කියලා හැමෝම සුහඳව එකතු වෙලා අපි එක්කොටම සංග්‍රහ කරලා මේ මම හිතන්නේ මේක ආරම්භය. ලොකු ගමනක් යන්න පුළුවන් හොඳ දෙයක් කරන්න. ඒකෙන්ද අපේ උපරිම සහයෝගය දෙනවා මේ කලාව පැත්තෙන්ද අපේ ජාතිය ආගම හැම පැත්තෙන්ම අපිට හැකි ප්‍රමාණයෙන් අපි උදව් කරන්න බලාපොරොත්තු වෙනවා මේ වගේ හොඳ දෙයක් කිරීම කරන්න. ලංකාවෙන් පිට හිටියත් අපේ කලාව අපේ සාහිත්‍ය ගැන අපිට තියෙන අවබෝධය ඒ වගේම උනන්දුව මේ සියල්ල අපේ හිත ඇතුලේ කකියනවා. මේ කකියන එක්තරා කණ්ඩායමක් තමයි මේ අගෝරා කියන කණ්ඩායම එක්සත් රාජධානිය තුල හදන්නේ. ඉතින් මේ කණ්ඩායමේ ඉන්න තවත් දැවැන්ත පුද්ගලෙක් අපිත් එක්ක මේ වෙලාවේ ඉන්නවා. තමන්ගේ හිතට දැනුණ දේ ගැන කියන්නේ. දැන් ඔවුන් කරපු වැඩසටහන් යම්කිසි මට්ටමකට සාර්ථක වේගෙන එද්දී ඒ දුර එන ගමනේදී සහයෝගය දක්වපු හැමදෙනාටම බොහොම ස්තුතියි. අපිත් එක්ක ඉස්සරහටත් මෙහෙම ඉන්න කියලා කියන්න තමයි අද දවසේදී මේ වැඩපිළිවෙල සංවිධානය කරන්න ඕන. ඉතින් එහෙම කරපු වැඩපිළිවෙල ගැන ඔබට මොකද හිතන්නේ මේ අවසානයේ මොහොතේ? ඇත්තටම අද දවස ගැන අපි සතුටුයි. අපිට මම හිතන්නේ මම මීට කලින් කතා කරපු සහෝදරුරුත් ඒ ගැන පැහැදිලි කරා. අගෝරා කියන්නේ ලන්ඩනයේ විසින ලාංකික ප්‍රජාව අතරින් අපි විශ්වාස කරනවා වෙනස් විදියට කලාව ගැන වෙනස් ප්‍රවේශයෙන් වෙනත් මානකින් කලාව දකින්න පිරිසක් එකතු කරලාගෙන අපි ඒක වසරකටත් එහා කාලෙක ඉඳන් අපි එකතු වෙලා සංවිධානය වෙලා ඒකේ තීරණාත්මක අවසානය තීරණාත්මක කඩයිමක් පත් කරා. දැන් මාසයකට විතර කලියෙන් ඒක මම හිතනවා ප්‍රමාණාත්මකව කෙසේ වෙතත් ගුණාත්මකව අපිට තෘප්තිමත් විය හැකි අත්දැකීමක් ලැබුවා කියලා. ඒක අපි කීපෙක් විතරක් නෙවෙයි ඒක පිටුපස්සේ දැවැන්ත ඒක කලාව ප්‍රිය කරන කලාවේ හැබෑර්ථය මොකද්ද කියලා විශ්වාස කරන පිරිසක් අපි එකතු කරලා එකතු වෙලා මේ වැඩේ සාර්ථක කරගන්න අපිට දායක වුණා. ඉතින් මම හිතනවා ඒක ඒ අවස්ථාවට එහා ගිහිල්ලා අපි ඒ අය සමග අඛණ්ඩ දීර්ඝ ගමනක් යන සූදානම් ඒ අයගේ අත්දැකීම් අපි විදාගන්න සූදානම්. ඉතින් ඒකේ අවස්ථාවක් ඉදිරි තමයි අද හමුව පැවතුනේ. මම හිතනවා අපේ අරමුණ පැත්තෙන් ගත්තම අදවස අද දිනේ සාර්ථකයි. මේ අගෝරා මේ සංග්‍රහයදී හම්බෙච්ච තවත් එක්කෙනි තමයි වරුණ. වරුණ මොකද හිතන්නේ අද දවසේ මේ කටයුතු ගැන? මේකේදී අපි හිතුවටත් වඩා විවිධ පාර්ශවයන්ගෙන් සහයෝගය අපිට ලැබුණා ඇත්තටම. ඉතින් ඒකේදී මේ රටේ අලුත් දෙයක් මම හිතන්නේ සාහිත්‍ය කලාව
කතා නොකරපු යුගයක ඒකට අත තියන්න අපි පියවර ගන්න මොහොතේදී මං හිතන්නේ විශාල පිරිසක්ගෙන් සහයෝගය ලැබුණා. අන්න ඒ සහයෝගයට මං හිතන්නේ ස්තුතියක් වගේම ස්තුතිය හරහා අපි කොහොමද ඉදිරියට යන්නේ මේකෙදි මේ තියෙන කලාවේ වෙනත් මානයකින් කලාව බලන්නේ කොහොමද කියන එක තමයි අපිට ඇත්තටම ජනතාවත් එක්ක කතිකා කරගන්න තියෙන්නේ. පේන දේ නෙමේ, පේන දේට වඩා එහා ගියපු දෙයක් තියෙනවා ජනතාව දැකපු නැති. අන්නේ දැකපු නැති දේ අපි ඔක්කොම එකතු වෙලා දකින්න ඕන කියන දේ තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. මං හිතන්නේ අපි පිළිගන්නුනම් මේ කරපු දේ ගැන අපි සෑහීමකටපත් වෙනවා. අපි විවිධ අපිට උදව් කරපු සියලු දෙනාටම ආරාධනාවක් කරා අඩුවක් නැතුව මං හිතන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ තියෙන කාර්යබහුලත්වය නිසාම අද දවසේ ඒගොල්ලන්ට එන්න බැරි වුණා. එන්න බැරි වුණත් අපි හිතන්නේ අපි සතුටු වෙන්නේ අපි දීපු ඒ උත්සාහය අපි බොහොම නිහතමානීව සතුටු වෙනවා. රවී අද මේ කරන සංග්‍රහ කටයුතු අතරදී අපිට තවත් යාළුවෙක් හම්බුණා, සේනක රුද්‍රිගෝ. සේනක, මොකද හිතන්නේ මේ අද මේ ආපු ගමනේ සාර්ථකව කරන සංග්‍රහයක්? අද ආපු ගමනට උදව් කරපු අයට කරන පොඩි සංග්‍රහයක්. මේ සංග්‍රහය ගැන මොකද? මෙහෙමයි, අගෝරාගේ කලා උළෙල සම්බන්ධයෙන් අපිත් එක්ක සම්බන්ධ වුණු අපගේ මිතුරු සමදිනාගේ අදහස් එකතු කිරීමක් විදිහට තමයි අද අපි මේ දිනේ සංවිධානය කළේ. ඉතින් මම හිතනවා සෑහෙන පිරිසක් අපිත් එක්ක ළඟින් එකතුලා ඉන්න පිරිසක් මෙතන එකතු වුණා. අපිට මේ පිරිසගේ ප්‍රතිචාරයෙන් තේරෙනවා මේ අගෝරා කලා සංසදේ නැත්නම් අපේ අගෝරා සංස්කෘතික කවි විසින් කරගෙන යන වැඩපිළිවෙල මිනිසුන්ට බොහොම වුමනා කරන අලුත් විදිහේ වැඩපිළිවෙලක්, අලුත් විදිහේ අදහස් ඒකාශී වීම තුළින් තිබෙන කලා මාධ්‍ය තුළින් ජනතාවට ගෙනියන ඉතාමත්ම කල්ප වැඩපිළිවෙලක් විදිහට පෙනී යනවා. ඒ නිසා අපි මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා ඒ පිරිසගේ දායකත්වය මේ අගෝරාවේ මේ යන ගමනේදී අපිට තවත් දෙන්නෙක් හම්බ වුණා. එක්කෙනෙක් ගාමිණී, අනිත් එක්කෙනා සුගත්. මේ ගාමිණී මොකද හිතුනේ අද දවසේ මේ 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 එකතු වීම? තිබුණේ අද අපි මේ කලා කණ්ඩායම අගෝරාක් ගා කණ්ඩායම හමුවක් තිබුණේ. ඒක තමයි සුන්දර විදිහට අද ගෙවි ගියා. කලාවට හිත ඇති මිනිස්සු විදිහට මොකද හිතෙන්නේ මේ 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 වගේ කරන වැඩපිළිවෙල වලට? ඔබ කොහොමද දායකත්වයේ ඉස්සරහදී? මම හිතන්නේ ඒක තමයි අපි එහෙමද ලන්ඩන් වගේ නගරයක විශාල පිරිසක් ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ. ඉතින් ඒකේ විවිධ කලා කණ්ඩායම් ඉන්නවා. ඉතින් අගෝරකින් අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම අපි මේ එක කියන්නේ එක කොටස සීමා වෙන්නේ නැහැ. සියලුම කලාකරුවොත් එකතු වෙලා සමාජයට හොඳ වැඩක් කරන්න ඕනේ කියන බලාපොරොත්තුවක් තමයි අපි තියෙන්නේ. ඔහොම ඉස්සදී මේ ඒ විදිහටම කරන්න හැකියාව ලැබේවා කියලා අපි කිරණ ටීවී එකෙන් ප්‍රාර්ථනා කරන අතරේ සුපර් මොකද හිතන්නේ මේ 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 වැඩ පිළිවෙල ගැන? ඔව්, අද තිබුණ ඇත්තම මේ කලා අවුලල සංවිධානය කරපු සංවිධායකින් ඇතුළු අනුග්‍රහය දක්වපු සියලුම හිතමිතුරන් එකට එකතු කරලා සුහද හමුවක්. ඇතර මේ සුහද හමුව ඉතාම සාර්ථක සිද්ධ වුණා කියලායි මගේ අදහස. මේ කලා අවුලල නැත්නම් අගෝරා කියලා කියන ඇත්තටම පටන් ගන්නකොටම මමත් එක කොණකින් සම්බන්ධ වුණා. ඒකෙදී අදහස් වුණේ ඇත්තටම අගෝරා කියලා කියන්නේ මේ කලාව පිළිබඳව නව දෘෂ්ටියකින් මේ සම්ප්‍රදායික රාමුවෙන් පිට හිතන්න පුළුවන් අලුත් ලෝකයක් ගැන නිර්මාණශීලීව හිතන්න පුළුවන් පිරිසක් ගොඩනැගීම තමයි අලුත් චින්තනයක්. මේ සම්ප්‍රදායික සමාජය තුළ තියෙන මේ සම්ප්‍රදායෙන් මිදිලා අලුත් චින්තනයක් ඔස්සේ අපේ සමාජයට අලුත් පණිවිඩයක් දීම තමයි මේ අගෝරාකේ අතර මූලික අදහස. ඒ අදහස් මං තන එක්තරා මට්ටමට ටිකෙන් ටික සංවර්ධනයෙන් පවතිනවා කියන අදහස තමයි මගේ තියෙන්නේ. ඉතින් අද හමුවත් ඉතාම සාර්ථක වුණා. ඉතින් අපි සුබ ප්‍රතනා තව තවත් මේ හමුව සාර්ථක වේවා, කලාවුල්ල සාර්ථක වේවා වගේම අලුත් විදිහට හිතන්න මේ පරණ රාමුවෙන් පිටට පැනලා සම්ප්‍රදායික රාමුවෙන් පිටට පැනලා අලුත් විදිහට හිතන පිරිසක් ගොඩනගෙන්න ආශිර්වාද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ විදිහට මේ ආශිර්වාදයක් කලාකරණේ නගෝරාවට ප්‍රාර්ථනා කරන අතරේදී අපි තවත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් මේ ස්ථානයෙන් යනවා. තව දවසක අපි හමු වෙමු.